බලන්න වර්තමානයේ අපේ සමාජයේ එක ටවුමකට ගිහාම ස්පා කියන වචන තියෙන බෝඩ් කොච්චර නම් තියෙනවද? ඒ කියන්නේ මට හිතෙනවා ඇයි මෙච්චර අපේ සමාජයේ ගැහණු දරුවා මෙච්චර මේ රස්සාවට එන්නේ කියලා. ඔබ විශ්වාස කරනවද වෛද්‍ය ආසේල විජේසුන්දර මහදානෙනි, බත්තර මුල්ලේ ඉඳලා කොට්ටාවට යනකම් ඔබ ඔය කිව්ව ස්පා ඒ ආයතන තියෙනවා 253ක්. බත්තර මුල්ලේ ඉඳලා කොට්ටාවට වෙනකම් ඒ පොඩි දුරට දුර කඩවතත් ඒ වගේම. ඉතින් ඒ නිසා මට හිතුණා මේකට මොකද්ද හේතුව? එතකොට අපි හැම වෙලාවකම බනින්න බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ අපි පටාචාරාවගේ කුඩා දරුවා උකුස්ස අරන් යනකොට මේකලා අපි උකුස්සට බනිනවා. හැබැයි ඒ උකුසු අම්මගේ තටු පුරා ආදරය තියෙනවා පැටවුන්ට කෑම අරන් යන්න ඕනේ. එතකොට අපට ඒ හැඟීම් දැනීම් නැද්ද? ඒ ජීවිතේ එයාලට අවශ්‍යතාවල් නැද්ද? කොහොමද මේ ජීවිතේ ගොඩ යන්නේ? ඉතින් ඔය ප්‍රශ්නේ තියෙනකොටමනේ මේ රම්බණ්ඩා සිනිරත්නත් ලඳුනේ කියන ගීතය ලිව්වේ. ඔබ ලැම පෙන්ුණාට ලය පෙනෙන්නේ නැහෙනි. ඒ ලය ඇතුළට හීන් සිරුවේ රිංගලා අපට ඒ ගැහණු කෙනා කාලද බීලද ඉන්නේ කියලා. උඹ ලය පෙන්ුවට ශරීරය පෙන්ුවට බඩ ඇතුළ හිස් වෙලාද? උඹට බඩගිනිද කියලා අහන්න කෙනෙක් නැහෙනි. එහෙම සමාජයක් ඇතුලේ මේ වර්තමානයේ මට හිතුණා අපේ දරුවෝ, අපේ ගැහණු දරුවන්ට මේ වෙන ඉරණම මේ ගීතයේ ඇතුලෙන්. ඇත්තට මේ කාලේ ෂර්ලි වෛජන්ත මම හිතන්නේ මේක පද රචනය කළා දිනේ. ඒ ෂර්ලි වෛජන්තයන් තමයි සංගීතය පද රචනය. ඔව්. ඉතින් ඒ කාලේ ඉඳලම මේවට මේ නිර්මාණ ඇවිල්ලා තියෙන්නේ. ඒව තියෙන බැරෑරුම්කම්, ඒව තියෙන වටිනාකම්, ඒවා අපි මම හැම කෙනාටම කියන්නේ වපර ඇහිම් බලන්න එපා. සමහර වෙලාවට ඒ ගෑනු දරුවා තාත්තගේ දානෙකට බඩු ටිකක් කරයි යන්න, අම්මට බත් ටිකක් දෙන්න, මල්ලිව ඉස්කෝලේ යවන්න වෙන්න පුළුවන් මේ සිදුවීම කරන්නේ. ඒ නිසා මීට වඩා වේදනාවෙන් තමන්ගේ මනුෂ්‍යත්වයෙන් මේ දේවල් දෙස බලන්න මේ ගීතයේ රස විඳින ගමන්. ශාලි වෛජන්තයන් තමයි මේ ගීතේ ගී පද සංගීතය. ගීතය ගායනා කරන්නේ චන්ද්‍රලේඛා පෙරේරා.